අපි පහුගිය කාලේ පුරාවටම අහපු බොහොම සුප්‍රසිද්ධ කතාවක් තමයි ඔය පාර්ලිමේන්තුවට පත්වෙන්න මන්ත්‍රී ධූරයක් ලබා ගන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ. අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති එකම රස්සාව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කියලා. එහෙම කිව්වට අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි දන්නවා ඔය පාර්ලිමේන්තුවේ අට පාසයි එම නැත්තම් සාමාන්‍ය පෙළවත් පාස් නැති අය ඉන්නවයි කිව්වට ඔය පාර්ලිමේන්තුවේ හුඟක් හිටිය උගත්තු කියන අයත්. ඒ කියන්නේ උපාධි තියෙන අය, ආචාර්ය පට්ටම් තියෙන අය, ඩබල් ඩොක්ටරේට් තියෙන අය, බටහිර වෛද්‍යවරු, නීතිඥවරු, ඒ වගේම මට යම් යම් විෂයන් පිළිබඳ මෙන්න මේ විදිහේ උපාධි තියෙනවයි කියන අය, ගැන ආර්ථික විද්‍යාව, ගණකාධිකරණය මේ වගේ විෂයන් පිළිබඳව හසල දැනීමක් තියෙනවයි කියලා කියාගත් අය මෙහෙම අයත් පාර්ලිමේන්තුවේ හිටියා. හැබැයි මේ උගත් නූගත් හැම දෙනාම තමන්ගේ පාර්ලිමේන්තු කාලය තුළ ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂය තුළ හිටියත් කරලා තියෙන්නේ එක හා සමාන දේවල්. ඒ කියන්නේ මේ රට විනාශයට ගෙනියන දේවල්, රට කාලා දමන දේවල්. තමන්ගේ පක්ෂවල නායකයෝ රට විනාශ කරන අනපනත් නීති රීති සැලසුම් ගේනකොට ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ඒවට අනිවාර්යයෙන්ම අත උස්සලා අනුබල දුන්නා. විපක්ෂයේ ඉන්නකොට ඒවට විරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහේ දෙබිඩි ප්‍රතිපත්තියක තමයි මේ අය හිටියේ. සමහර අවස්ථාවල ඔය ලලිත් ඇතුළත් මුදලි වගේ කෙනෙක් කලාතුරකින් ඒ පවතින ඒ ක්‍රමයට තමන්ගේ පාලකයාට විරුද්ධව, තමන්ගේ පක්ෂයේ නායකයින්ට විරුද්ධව අත ඔසවලා තමන්ගේ මන්ත්‍රීකම් නැති කරගත්ත අවස්ථාත් එහෙම් මෙහෙම් ආරංචි වෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තා මේ හැමෝම කරලා තියෙන්නේ එකම දේ. උගත් නූගත් කියන ભેදයක් නැහැ. ටයිකෝඩ් දාගෙන පාර්ලිමේන්තුවේ හිටියත්, ඉංග්‍රීසි වතුර වගේ කතා කළත්, අර ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය පෙළවත් පාස් නැහැ කියන මන්ත්‍රීවරුන්ගේ මට්ටමට තමයි මේ හැමෝම වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඒ අය හිතලා බලන්න ඕන, ඒ අය මේ රටට මොනවද කළේ, තමන්ගේ උගත්කමෙන් තමන් මොනවද මේ රටට කළේ, රට විනාශ කරන දේවල් වලට තමන් කොච්චර වෙලාව උදුරට අත ඔසවලා තියෙනවද, ඒවට අනුමැතිය දීලා තියෙනවද කියලා. දැන් අපි මෙහෙම කතා කරගෙන යනකොට දැන් වර්තමානයේ වෙනකොට ඔය හුඟක් අය ඊළඟ මැතිවරණයට, මේ නොවැම්බර් 14 වෙනිදා තියෙන මැතිවරණයට එකතු වෙලා, එහෙමත් නැත්නම් තමන් හිටපු පක්ෂවලින්ම නැවතත් ඉදිරිපත් වෙනවා. දැන් මේ පත් වෙලා තියෙන NPP රජය නැත්නම් NPP එක ජාතික ජනබල වේගයට ඊළඟට පාර්ලිමේන්තුවේ බලය ගන්න බැරි විදියට ඒගොල්ලෝ පුළුල් සංධානයක් හදනවයි කියලා. දැන් මේ අය දැන් මේ දින කීපයක් තුල NPP රජය කරලා තියෙන ඒ සුබදායි දේවල්, යහපත් දේවල් ගැන දැක දැකත් ඔය දොස්තරලයි කියන අය, පෙරකදෝරුවයි කියන අය නැවතත් තමන්ගේ පක්ෂවලින් හරි, එහෙම නැත්නම් වෙනත් පක්ෂයකින් හරි, එහෙම නැත්නම් පක්ෂ කීපයක් එකට එකතු කරගෙන හරි ඒ අය මහා මැතිවරණයට ඉදිරිපත් වෙනවලු. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ අය ඉදිරිපත් වෙලා මේ අය මහජනතාවට කියන්නේ මොනවද? ඒගොල්ලෝ මෙච්චර කාලෙකට දැන් ඔය අවුරුදු 76ක් තිස්සේම හිටපු අය සහ හිටපු අයගේ දරු පරපුරක් නෙව ඉන්නේ. එතකොට ඒ අය මොනවද දැන් ජනතාවට ඇවිල්ලා කියන්න පුළුවන්කම තියෙන්නේ? දැන් මේ ගෙනියන වැඩපිළිවෙල මේ දවස් ගාණක් තුළ බොහොම ජනතා හිතවාදී, ජනතා සුභවාදී වැඩපිළිවෙලක් කරන බව පේන්න තියෙද්දි ඒ අයගෙන් එහෙම දේවල් ඒගොල්ලන්ගේ පාලන කාලය තුළ සිද්ධ නූණු නිසා ඒ අය දැන් ඇවිල්ලා මොනවද කියන්නේ? මේ කියන ඒවා ජනතාව පිළිගනීද? මෙන්න මේ විදිය ප්‍රශ්නයක් දැන් මට තියෙනවා. ඒ දොස්තරලා එතනින් ගියාම ලෝයස්ලා, ඒ කියන්නේ නීතිඥයෝ කියන අය අහවල් අහවල් විෂය පිළිබඳව තමන්ට විශාරද දැනීමක් තියෙනවයි කියන අය, ඩබල් ඩොක්ටරේට් තියෙනවයි කියන අය, උපාධි තියෙනවයි කියන අය, මේ අය හිටපු කාලය තුළ රටට කරලා තියෙන සේරම අගතිමත් දේවල් නම්, අගතියට පත් වෙන දේවල් නම්, දැන් ඒ අය ඇවිල්ලා කියන දේවල් මේ රටේ ජනතාව පිළිගනීද? දැන් මෙයාට කරන්න තියෙන හොඳම දේ තමයි දැන් මේ අයට NPP එකට එකතු වෙන්න බෑ.
ඒවාගේම ඒ අයට වෙනත් පක්ෂාදාගෙන අලුත් පක්ෂාදාගෙන ඔය නායකය හරි නෑ අපි මෙහෙම අලුත් පක්ෂයක් හදාගෙන යනවයි කියලා යන එකත් නෙමෙයි. මොකද ඒ නායකයට විරුද්ධව ඒගොල්ලන්ට ඒ කාලේ ඕන හැටියේ අයින් වෙලා තමන්ගේ වරද්දෙන් බේරෙන්න තිබුණානේ. නමුත් එහෙම කළේ නෑනේ වාසියටනේ. ඒ නිසා දැන් ඒ අය අලුත් පක්ෂ හදාගෙන ගියත් මේ රටේ ජනතාව පිළිගන්නේ නෑ. මට මේ කතාව අහනකොට එක්තරා කතාවක් මතක් වෙනවා, අපේ ජන කතාවක්. ඔය ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. අන්නේ කතාව තමයි මට මතක් වෙන්නේ. ඒ වගේම ඡන්දදායකින්ටත් ඔය කතාවම ආදේශ කරන්නත් අපිට සිද්ධ වෙනවා. ඔය කියන ආචාර්ය මහාචාර්යවරු, ඔය කියන දොස්තරලා නීතිඥවරු මොන පක්ෂයෙන් හරි මොන ලකණෙන් හරි ඡන්දෙට ආවට පස්සේ ඒ අයට ඡන්දෙ දෙනවා නම්, ඒ අයට පාර්ලිමේන්තුවෙන් ඉඩ දෙනවා නම්, ඒ අයට කියන්න තියෙන්නේ අර රෑ වැටිච්ච වෙලේ දවල් වැටෙනවයි කියන එක තමයි. මම මීට කලින් වීඩියෝ එකක් කිව්වා, දැන් මේ ඉන්න හොරකම් කරපු උගත් නුගත් ભેදයෙන් තොරව ඉන්න මේ අයට ඊළඟ මැතිවරණයේදී ඒ තම තමන්ගේ පක්ෂවලින් හා ඒ සන්ධාන ගතවීම තුළින් නාමයෝජනා ලැබෙනවා. ඒ නාමයෝජනා ලැබුණාම ඒ පක්ෂවලටත් ඉතින් මේ අයට මනාව නොදුන්නත් ඡන්ද ලැබෙනවනේ. ඒ නිසා මේ අය කීප දෙනෙකුටත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ඉතින් මේ පවතින අනුපාත ක්‍රමයේ පිහිටෙන් ඔය ඉන්න හොරුන්ට තමන්ගේ තියෙන ඒ උගත්කම් බාල්දු කරලා රට විනාශ කරන්න උදව් කරපු හොරුන්ටත් ඉතින් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ ගැන කතා කරනකොට, ඒ ගැන හිතනකොට මිනිස්සු ඉගෙනගෙන, මිනිස්සු ඉගෙන ගන්නේ, මිනිස්සු අධ්‍යාපනය ලබන්නේ යහපත් වැඩක් රටට කරන්න, යහපත් ලෙස ජීවත් වෙන්න. නමුත් මේ දේශපාලකයෝ තාමත් ඒ දේ ඉගෙන ගනිමින් ඉන්නවා. හරිම කනගාටුදායක. මම ෂෙල්ටන් මහසූරිය.